අද බොහෝ දෙනා කතා කරන මූලික සංකල්පයක් තමයි මේ S5 කියන සංකල්පය. S5 කියන සංකල්පයෙන් ජපානය සංවර්ධනය කර ගැනීම සඳහා ඔවුන්ගේ සම්ප්‍රදායික පිළිවෙත් අනුව පදනම් කරගත්ත දියුණු ක්‍රමවේදය. හැබැයි ජපානය ඔවුන්ගේ සංවර්ධනයට රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්න S5 අනුගමනය කරා වගේ තමයි අපේ ජන සම්ප්‍රදාය මගින් අලුත් අවුරුද්දට S5 අපිට කියලා දීලා තියෙන S5 නෙමෙයි සමහර රටක S8 S10 දක්වා යන්න පුළුවන්. මොකද මේක සංකල්ප ගොමුවක් විදියට තියෙන හේතුව තමයි අපි අනවශ්‍ය සියලු දේ ඉවත් කිරීම කියන එක අවුරුද්ද ඉතාම වැදගත් වෙන ලක්ෂණය. ඒ නිසා තමයි ගෙදර දොරේ කැඩිලා බිඳලා කඩතුළු වෙලා තියෙන මුට්ටි හට්ටි ඇතිනේ සියල්ල අපි ඉවත් කරනවා. කොටින්ම කියනවා නම් ගෙදර අතුපතු ගන්න ඉලපත කැඩිලා තියෙනවනේ ඒක පවා අපි ඉවත් කරලා අලුත් එකක් ගන්න. එතකොට අදාළ දෙයට පමණයි අලුත් එකක් ගන්න ඉලපතවල් 10ක් 12ක් ගන්න. එක ඉලපතක් කැඩිලා බිඳලා තියෙනවනේ ඒකට අලුත් ඉලපතක් ගන්නවා. එක වට්ටියක් කැඩිලා බිඳලා තියෙනවනේ එකක් ගන්නවා. මාගල ඇතුල් පතක් ඒ වගේම තමයි. ඒතකොට බලන්න අපි අනවශ්‍ය දේවල් රැස් කරගන්නේ නැහැ. අවශ්‍ය කොටස් රැස් කරගන්න මේක එක. අනිත් එක තමයි දැන් විශේෂයෙන්ම මේ කුණු මුත්ත පිදීම වගේ දෙයක් ගත්තාම සියලු කුණු ඉවත් කිරීම. කැලි කතල සියල්ල අපි ඉවත් කිරීමට මුල් තැනක් දෙන. ඒතන ලෝකෙම හිතන්නේ කිසිම જાතියක් නැහැ කුණු වලට අපි තරම් ගෞරව කරන. ඒතර අලුත් අවුරුද්දේදී කුණු මුත්ත අලු බොක්ක කියලා ගෞරවාර්ථයෙන් කියලා මේ සියල්ල ගෙදරින් එක වෙලාවක ඉවත් කරන. ඒතර ගෙදර ඉතා පිරිසිදුයි. අලුත් අවුරුද්ද උදා වෙන්නේ පිරිසිදුකමත්. හැබැයි මේ කටයුත්ත අවුරුද්ද එක දවසකට සීමා වෙලා හරියන්නේ නැහැ. මේ කටයුත්ත අවුරුද්දේ හැම දිනයකම අතුපතු ගාන පිරිසිදු කරන ආහාර ටික පිළියෙල කරගන්නකොට ඒ පවිත්‍රතාවය සංරක්ෂණය කරගන්න මේ ක්‍රමවේදය. ඒතර ඒ ක්‍රමවේදයේ හුරුකම අපේ අම්මාවරුන්ට වනිතාවට ලබා දෙනවා මේ අවුරුදු සම්ප්‍රදායයත් එක්ක. ඊට පස්සේ වැදගත් වෙන දේ තමයි එකිනෙක අතර මිත්‍රත්වයෙන් ගොඩනගා ගැනීම. ඥාතිත්වයේ වැඩි දියුණු කරගෙන ඒතර බුලත් දීලා කතා කිරීමෙන් වෙන්නේ ඒත් ඒ කටයුතු. එතකොට පවුලක සියලු දෙනා අතර අතිවිශාල සංස්කෘතික සහ මානව බැඳීමක් ගොඩනගා ගන්නවා. ඒ බැඳීම ගොඩනගා ගන්නේ අලුත් අවුරුද්දට අපි මහගෙදර ඉන්න ඕන. අම්මා තාත්තත් එක්ක ඉන්න ඕන. නෑදෑ සමහරේ ඇතු දකින්න ඕන. ඒතර වාර්ෂිකව ගුරුවරු වැඩිහිටියෝ අපි සත්කාර කළ යුතු සියලු දෙනා ළඟට ගිහිල්ලා සත්කාර කිරීමක් කරනවා. දැන් එතකොට දැන් මේ සියල්ල අතර තියෙන වඩා යහපත් වූ තිරසාර මානව බැඳීම් ගොඩනගා ගැනීම. ඒතර අලුත් අවුරුද්දේදී ජපානය අනුගමනය කරපු S5 කියන සංකල්පය අපේ කෘෂිය ඉතාම අපූර්වට දැක ගන්නට පුළුවන්. ඒ නිසාම තමයි නැකත් වෙලාව නැකත කියලා කියන්නේ සකසාගත්ත පිළියෙල කරගත්ත එක වෙලාවයි. එතකොට ඒ සකසාගත්ත වෙලාවක තමයි අපි සියලු වැඩ කරන්නේ. අනික කිසිදු වැඩක් කරන්නේ නැහැ ඒ වෙලාව එළඹෙන. එතකොට මේක ඉතා හොඳ සංකල්පයක්. එතකොට අපි සියලු දෙනා ජාතියක් විදිහට හිතුවොත් එහෙම අපි සියලු දෙනා එකට වැඩ අත්හරිනවා. අපි සියලු දෙනා එකට වැඩ අල්ලනවා. අපි සියලු දෙනා එකට ලිප ගිනිඳ අල්ලනවා. ආහාර අනුභව කරනවා. එකට නැකතට ඉලි බැහැල යනවා. ආයුෂ සම්පත වර්ධනයේ වේවායි කියලා ඉවල නැකතට තෙල් ලැබුල් ගන්නවා. රැකිරක්ෂා බලයාම් දැන් මේ සියලු දේවල් ගත්තාම ඇයි අපි ජාතියක් විදිහට එකට කරනවා නම් අපිට ජාතියක් විදිහට ඉදිරියට යන්න බැරි. ජපානයේ මෙන්න මේ සංස්කෘතික ජාතික අභිමානය ගොඩනගා ගත්ත නිසා තමයි ඔවුන්ගේ දියුණුව ගොඩනගා ගත්. එතකොට අපේ අම්මවරු මුල් කරගෙන අවුරුදු සංකල්ප ක්‍රියාවලිය ඇතුළේ තියෙන්නේ අපිට ජාතියක් විදිහට ඉදිරියට යාමට හැකි ජීව ගුණය. නැමද කියනෙමි නා